ලෝතුරා බුදුපියාණන් වහන්සේ සංඝ සමාජයට මේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව වෙනමම දේශනා කරලා තියෙනවා. එය යම් ආකාරයකට විනය නීති රීතිවල පවා සඳහන් වෙන කාරණාවක්. නමුත් බොහෝ අවස්ථාවල බොහෝ ස්වාමින් වහන්සේලා වර්තමානයේදී මේ මුදල් පරිහරණය කිරීමේ කටයුත්ත සිදු කරනවා. මේ හරහා සමහර අවස්ථාවල සිද්ධ වෙච්ච සමහර සිද්ධීන් එක්ක මුළු සංඝ සමාජයටම චෝදනා එල්ලවන්නටත් පටන් ගන්න තියෙනවා. පහුගිය කාලයේදී අපිට නිතර අහන්නට ලැබුණු කාරණාවක් තමයි ස්වාමින් වහන්සේලා මේ විවිධ ස්ථානවල මුදල් ආයෝජනය කරලා අවසානයේදී ඒකෙන් රැවටීමට ලක්වෙච්ච අවස්ථාවන් පිළිබඳව පවා අපිට අහන්නට ලැබුණා. ස්වාමින් වහන්සේ මේ මුදල් පරිහරණය සංඝ සමාජයට හොඳද නරකද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් අපි මේ මොහොතේදී පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ධර්ම යාත්‍රා වැඩසටහනෙන් අවසරයි ස්වාමීනි. මෙහෙමයි මහත්තයෝ, දැන් මහත්තයා ඔය ආන ප්‍රශ්නෙන් මට යොමු කරන්නේ වර්තමානයේ ස්වාමින් වහන්සේලා යම් යම් ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය සිදු කරනවායි කියන රාවයක් සහ චෝදනාවන් සමාජය තුළින් ඇහෙනවා. ඉතින් එතනදී එවැනි සංඝ සමාජයට එවැනි ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීම සුදුසු නැද්ද කියන කාරණය මහත්තයා විමසන්නේ. ඔය කාරණයට මහත්තයෝ අපි ආයෝජනය කියන කාරණයට එන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලයේදී අපිට බොහොම පැහැදිලිව දේශනා කරනවා මහත්තයෝ, උපසම්පදා භික්ෂුවකට ඒ වගේම සාමණේර භික්ෂුවකට සාමණේර දස සීලය සමාදන් වූ භික්ෂුවකටත් ප්‍රාතිමෝක්ෂය සමාදන් වූ භික්ෂුවකටත් මුදල් පරිහරණය කරන්න බැහැ කියලා. ඒතර මුදල් පරිහරණය කරන්න බැහැ, මුදල් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුවක් තියෙනවා. මොකද යම් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් මුදලක් පරිහරණය කළොත් ඒ පරිහරණය කරපු බව විනයානුකූලව වැරදි කියලා උන්වහන්සේ තේරුම් ගත්තොත් විනයානුකූලව ඇවැත් දේශනා කරලා ඒ ඇවැත පිරිසිදු කර ගැනීමේ අයිතිය උපසම්පදා භික්ෂුවකට තියෙනවා. ඒ වගේම සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුට මුදල් පරිහරණය සිද්ධ වුණා, නැවත සාමණේර දස සීලය තුල අලුතෙන් පිහිටීමේ හැකියාවත් උන්වහන්සේට සාමණේර ස්වාමීන් වහන්සේට තියෙනවා. ඒකට ඇවැත් දෙසලා උපසම්පදා භික්ෂුවකට ඒ මුදල් පරිහරණයක් සිද්ධ වුණා නම් නිවැරදි වීමේ අයිතිය තියෙනවා ප්‍රාතිමෝක්ෂය තුල. හරි. නමුත් එහෙම අයිතිය තිබ්බා කියලා අපිට නැවත 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 එකම වැරද කරනවා නම් මහත්තයෝ, ඉන් අදහස් වෙන්නේ අපේ සීලයට අදාළ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන මාර්ගංගයේ දුර්වලභාවයට පත් වීම. ඒතකොට එහෙනම් අපි වැරද්ද දකිමින් එකම වැරද්ද නැවත නැවත කරමින් ඇවැත් දේශනා කරන දිශාවට ගියා මහත්තයෝ, අපේ සම්මා සති සම්මා සමාධි වැඩිීමේ දුර්වලභාවය ඇති වෙනවා. තේරෙනවද? මොකද අපි මෙතන විනයානුකූලව ධර්මානුකූලව සීලයට දෙන්න වටිනාකම දෙන්නේ නැහැ. තේරෙනවද? සීලයට දෙන්න වටිනාකම දෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මුදල් පරිහරණය කරන්න එපායි කියලා කියන්නේ? සාමණේර ස්වාමීන් වහන්සේට උපසම්පදා භික්ෂුන් වහන්සේට මුදල් පරිහරණය කරන්න එපා කියලා ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ? මහත්තයෝ, බුදුරජාණන් වහන්සේ දන්නවා අපි මුදල් පරිහරණය කළොත් එතනින් ඒ කාරණේ නවතින්නේ නැහැ. අපි මුදල් පරිහරණය කළොත් අනිවාර්යයෙන්ම අපි ඒ මුදල් තව තව වර්ධනය කරන්න උපක්‍රම හොයනවා. තේන්න? අපි ළඟ එකතු වෙන මුදල් වලින් පොලිය හොයන්න, වැඩිපුර පොලියක් ගන්න, වැඩිපුර මේ ලාභයක් ගන්න අපි ක්‍රමවේදයන් හොයනවා. තේන්න? එහෙම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී අපි ඒවා ව්‍යාපාර උදෙසා ආයෝජනය කරනවා. බැංකුවල වැඩි පොලියට තැන්පත් කරනවා. ඒ වගේම නීතියානුකූල නොවන වංචාකාරී තැන්වල වැඩි ප්‍රතිලාභ ලැබීම උදෙසා පියව තැන්පත්. දැන් බලන්නකෝ එනම් මොකද්ද අවසානේ උනේ? ඒතකොට බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මුදල් පරිහරණය කරන්න එපා කිව්වේ? මුදල් පරිහරණය කිරීමෙන් මහත්තයෝ බස් එකට සල්ලි දීලා අපි නවතින්නේ නැහැ. දැන් ඒක මට මේ නිදහසට කාරණාවක් කියන්න පුළුවන්. මම මුදල් පරිහරණය කරනවා නම් මට නිදහසට කාරණාවක්, මට බස් එකේ යන්න සල්ලි ඕනේ. මට කවුරු ටිකට් එක අරන් දෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් නේද? මට කියන්න පුළුවන්. මම පිරිවෙන්න යන්න ඕනේ, මම මේ කුටියකට යන්න ඕනේ, ඒ නිසා මම මුදල් පරිහරණය කරනවා. එහෙම නැත්නම් මට පන්සලේ ලයිට් බිල ගෙවන්න ඕනේ, ටෙලිෆෝන් බිල ගෙවන්න ඕනේ, මම මුදල් පරිහරණය. හරි. එහෙම කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ දේ එපා කියලා කියන්නේ මහත්තයෝ, ඒ දේ කළොත් අපි බස් එකේ ටිකට් එක අරගෙන විතරක් නවතින්නේ නැහැ. අපි පන්සලේ ටෙලිෆෝන් බිල ගෙවලා විදුලි බිල ගෙවලා විතරක් නවතින්නේ නැහැ. අපි බෙහෙත් කේත් ටික විතරක් නවතින්නේ නැහැ. අපි ඒ ධනය අපේ අතට එද්දි මහත්තයෝ, ඒ ධනය කෙරේ ඇතිවෙන්නා වූ තෘෂ්ණාව නිසාම අපි තව තවත් ධනය උපේන මාර්ගයන් කරා ඉදිරියට යනවා. දැන් බලන්න සමාජය තුල
යම් ව්‍යාපාරික අරමුණට යොමු වෙච්ච සංඝ සමාජයේ යම් සමාජිකෙක් ඉන්නවා නම් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ ව්‍යාපාරික අරමුණු දිසා යොමු වෙන්නුනේ ඇයි මුදල් පරිහරණය නිසා තේන්න මුදල් ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක් දේශනා කළා තියෙනවා නම් ඔය මුදල් පරිහරණය කියන ඇවැත් දේශනා කළ පිරිසිදු වෙන්න පුළුවන් කාරණයක් කෙනෙක් කියන්න පුළුවන් ඒක පුංචි සිල්පදයක් කියලා පුංචි සිල්පද කියලා දෙයක් ප්‍රාතිමෝක්ෂේ නැහැ සෑම සිල්පදයක්ම එක හා සමාන වටිනාකමක් තියෙන සිල්පදමයි ඒ සිල්පදවල වටිනාකම කොයි ආකාරයෙන්ද අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ එපා කියන මුදල් බස් එකේ ටිකට් එකක් ගැනීම උදෙසා අපි පරිහරණය කළත් ඒ සිත ඒ තෘෂ්ණාව මාත්‍ය අවසානයේ අපි මුදල් ආයෝජනය කරන තැනටම අපි වරගෙන නේද ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැනවූ ඒ දේශනාගාමි ඇවතේ උනත් බරපතල අනතුරක් කරා අපි වරන් යන විපාකයන් සැඟවිලා තියෙනවා කියන කාරණේ තේරුම් අරන් අපි දිවිහිමියෙන් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කළොත් මහත්වෝ වර්තමානයේ සංඝ සමාජයට එන මේ අප්‍රමාණ චෝදනාවන්ගෙන් වැළකීලා සංඝ සමාජයත් උතුම් ශාසනයත් මහත්වෝ අලුත් ජීවියකින් ඉදිරියට ගෙනියන්න ශක්තිය අපිට ලබා ගන්න හොඳ Samidana